අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, කඩුවෙල බෝධිඥාන මහමෙවුනා භාවනාසපී වස්සාන ධර්මදේශනා මාලාවේ අද මේ පවත්වන්නේ දසවෙනි දේශනාව. ඔබ මේ දේශනා මාලාව තුළින් ඉගෙන ගනිමින් සිටින්නේ පටිච්ච සමුප්පාදය ගැන. ගිය සතියේ ඔබ ඉගෙන ගන්න ඇති ඒ පටිච්ච සමුප්පාදයේ ගැඹුරු අංගයක් වන නාම රූප කියන කොටස, නාම රූප කියන අංගය. පින්වත්නි, අද ඉගෙන ගන්නේ ඒ පටිච්ච සමුප්පාදයේ තවත් ගැඹුරු මාතෘකාවක්, එක අංගයක් වන ගියවර ඉගෙනගත්තුවේ නාම රූප වලට ප්‍රත්‍ය වුණු විඥාණය ගැනයි. අපි පටිච්චසමුප්පාදය තුළ ඉගෙනගෙන තියෙනවා අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඥානං, විඥානපච්චයා නාම රූපං ආදී වශයෙන් පටිච්චසමුප්පාදය අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ නාම රූප වලට ප්‍රත්‍ය වුණේ විඥාණය. විඥාණයට ප්‍රත්‍ය වුණේ නාම රූප. එක තැනක පටිච්චසමුප්පාදයේම සඳහන් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි පටිච්චසමුප්පාදය තුළ ඉගෙන ගන්නේ විඥාණයට ප්‍රත්‍ය සංස්කාර කියලා. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය හට ගන්නවා, විඥාණය ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා කියලා අපි පටිච්චසමුප්පාදය තුළ ඉගෙනගෙන තියෙන්නේ. ඊතර පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ නාම රූප විඥාණය කියන කොටස විශේෂයෙන් දේශනා ගණනාවකදී විශේෂයෙන් හැඳින්නවා. බුදුරජාණන් වහන්සේ විඥාණය හැඳින්වුවේ මායාකාරයක් කියලා. උන්වහන්සේ දේශනා කළා, පේන පින්ඩූපමං රූපං, වේදනා බුබ්බුලූපමා, මරීචිකූපමා සංඥා, සංඛාරා කදලූපමා, මායූපමංච විඥාණං දීපිදා දිච්ච බන්දුනා කියලා. රූපය බුදුරජාණන් වහන්සේ පෙන පිඩුවකටත්, වේදනාව දියබුබුලකටත්, සංඥාව මිරිගුවකටත්, සංස්කාර කෙසෙල් කඳකටත් හඳුන්වපු බුදුරජාණන් වහන්සේ විඥානීය සමාන කළා මායාකාරීකට. එතන මේ විඥානීය මායාකාරීකට බුදුරජාණන් වහන්සේ සමාන කළේ නිකං විඥාකාරීකට නෙවෙයි, හතරමං හන්දියක විඥා පින්නන විඥාකාරීක් වගේ කිව්වා. සාමාන්‍යයෙන් විද්‍යාවක් පෙන්වන්නේ ස්ටේජ් එකනේ. ස්ටේජ් එක විද්‍යාව පෙන්වනකොට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්නේ ඉස්සරහා. ඒතර ඉදිරියෙන් විතරයි බලන් ඉන්නේ. නමුත් හතරමං හන්දියේක විද්‍යාවක් පෙන්වන විද්‍යාකාරියෙක් දිහා බලන් ඉන්නවා හතර පැත්තෙම. ඉස්සරහෙමුත් ඉන්නවා, පිටිපස්සෙමුත් ඉන්නවා, දකුණු පැත්තෙමුත් ඉන්නවා, වම් පැත්තෙමුත් ඉන්නවා.
එනං හතරමං හන්දියක විද්‍යාව පින්නන්නේ දක්ෂ විද්‍යාකාරෙක්. එනං බුදුරජාණන් වහන්සේ විඥාණය හැදින්වුවේ දක්ෂ විද්‍යාකාරෙක් වගේ මායාකාරෙක් වගේ කියලා. එතන පින්වත්නි ඇත්තට මේ විඥාණය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කජ්ජනීය කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන කජ්ජනීය කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිංච බික්කවේ විඥාණං වදේත. මහණෙනි විඥාණය කියන්නේ මොකක්ද? විජානාතීතිකෝ බික්කවේ තස්මා විඥාණන්ති උච්චති. විජානාති කියලා කිව්වේ දැන් ජානාති කියලා කිව්වේ දැනගන්නවා කියන එකයි. විජානාති කියලා කිව්වේ දැනගන්නවා කියන අර්ථයමයි. අර්ථය තවදුරටත් වැඩි කරලා පෙන්නවා විජානාති විශේෂයෙන් දැනගන්නවා. එහෙනම් විඥාණය කියලා කිව්වේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. කිංච විජානාති මොකක්ද දැනගන්නේ? බුදුරජාණන් දේශනා කළා අම්බිලම්පි විජානාති ඇඹුල් රසය දැනගන්නවා. තිත්තකම්පි විජානාති තිත්ත රසය දැනගන්නවා. කටුකම්පි විජානාති කටුක රසය දැනගන්නවා. මధుරකම්පි විජානාති මිහිරි රසය දැනගන්නවා. කාරිකම්පි විජානාති කර රසය දැනගන්නවා. අකාරිකම්පි විජානාති කර නොවන රසය දැනගන්නවා. ලෝණකම්පි විජානාති ලුණු රසයක් දැනගන්නවා. විජානාතීතිකෝ බික්කවේ තස්මා විඥානාති උච්චති. මහණෙනි මේ විදිහට දැනගන්නවා කියන අර්ථින් තමයි විඥානීය කියලා කියන්නේ. එතන මේ සූත්‍රයේ එනම් තියෙන්නේ මේ රස දැන ගැනීම ගැන. එතන විඥානය කියලා කියන්නේ රස දැන ගැනීමද? නෑ. විඥානය කියන්නේ රස දැන ගැනීම විතරක් නෙවෙයි. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. රස දැන ගැනීම විතරක් නෙවෙයි. අපිට ඒක හොඳට පේනවා මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක් මහා වේදල්ල සූත්‍රය කියලා. මහා කොට්ටිත මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර පැවැත්වුණු ධර්ම සාකච්ඡාවක් මහා වේදල්ල සූත්‍රය. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා විඥානංති විඥානන්ති තීතිකෝ ආවුසු උච්චති කිත්තාවතානුකෝ ආවුසු විඥානන්ති උච්චති. ආයුෂ්මත් විඥානේ විඥානේ කියලා කියනවා. විඥානේ කියන්නේ මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා විජානාති විජානාතීතිකෝ ආවුසු විඥානන්ති උච්චති. ආයුෂ්මත්නි විඥානේ කියලා කියන්නේ දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයයි. කිංච විජානාති මොකක්ද දැනගන්නේ? සුකන්තිපි විජානාති සැපයක් දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති දුකක් දැනගන්නවා. අදුක්කම සුකන්තිපි විජානාති දුක් සැප රහිත බව දැනගන්නවා. එහෙනම් ඔන්න එතනදී විඥානය කියලා කියන්නේ සැප දුක් සැප දුක දුක් සැප රහිත බව දැන ගැනීම. ඉස්සලා සූත්‍රයේ මේ විඥානය කියලා කිව්වේ රස දැන ගැනීම. දැන් විඥානය කියලා කිව්වේ වේදනාව දැන ගැනීම. එහෙනම් පින්වත්නි විඥානය කියලා කිව්වේ රස දැන ගැනීම විතරකුත් නොවේ. වේදනාව දැන ගැනීම විතරකුත් නොවේ. විඥානය කියලා කිව්වේ දැන ගැනීම. රස හෝ වේවා වේදනාව හෝ වේවා දැන ගැනීම කියන අර්ථය තමයි විඥාන කියන අර්ථේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍ර දේශනාවක් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ධාතු විභංග සූත්‍රය කියලා. අපි අහලා තියෙනවා පුක්කුසාති කියන ඒ රජුරුන්ට රජගහනුවර කුම්භකාර ශාලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ධාතු විභංග සූත්‍රය දේශනා කරන්නේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ධාතු විභංගය ගැන. ධාතු විභංගය ගැන බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිට දේශනා කරන රූප ධාතුව කියන්නේ මේකයි. වේදනා ධාතුව සංඥා රූප ධාතුව නෑ. පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව ආකාශ ධාතුව මෙන්න මේ ධාතු පහ ගැන දේශනා කරලා ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන ධාතුව කියලා ධාතුවක් තියෙනවා. ඒ විඥාන ධාතුව විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිට දේශනා කළා අතාපරං විඥානං යේව අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතං. බුදුරජාණන් දේශනා කරනවා අර
පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ කින මේ විඥාන පහ ගැන දේශනා මේ ධාතු පහ ගැන දේශනා කරලා පිංගත් භික්ෂුව දැන් භික්ෂුව කියලා බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ පුක්කුසාතිට තමන් වහන්සේ තමන් විසින්ම සිවුරු දාගත්තනේ දාගෙන ආවි ඉතින් මේ පුක්කුසාතිට කියනවා පිංගත් භික්ෂුව මේ විඥාණය අවසානයේදී මේ පිරිසුදු පරිසුද්ධ වූ පරියෝ ධාතු විඥාණයේ පමණක් ඉතිරි වෙනවා අතපරං විඥානං ජීව අවසිස්සති පරිසුද්ධං පරියෝ ධාතං තේනච විඥානේන කිං ජානාති මේ පිරිසුදු බබලන්නා වූ පරියෝ ධාතු මේ විඥාණයෙන් කුමක්ද දැනගන්නේ එතනත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සුකන්ති පිවිජානාති දුක්ඛන්ති පිවිජානාති අදුක්කම සුකන්ති පිවිජානාති සැපයත් දැනගන්නවා දුකත් දැනගන්නවා දුක් සැප රහිත බවත් දැනගන්නවා තවත් පියවරක් ඉදිරියට තියලා බුදුරජාණන් වහන්සේ මෙතනී දේශනා කරනවා සුඛ වේදනීයම් භික්ඛවේ පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති සැප වේදනාවට හේතු වන ස්පර්ශයක් නිසා සැප විඳීමක් ඇති වූ කල්හි සෝ සුඛං වේදනං වේදියමානෝ ඕ සැප විඳීම විඳින කල්හි සුඛං වේදනං වේදියාමිති පජානාති මම දැන් සැප විඳීමක් විඳිනවා කියලා එයා දැනගන්නවා එහෙනම් මෙතනදී භාග්‍යතුන් දේශනා කරන මේ සැප විඳීම හටගන්නේ කුමක් නිසාද සැප විඳීමට හේතු වන ස්පර්ශයක් නිසා සැප විඳීමට හේතු වන ස්පර්ශ නිසා සැප විඳීමක් හටගනිද්දී එයා දැනගන්නවා කියනවා මම දැන් සැප විඳීමක් විඳිනවා කියලා. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ සැප විඳීමට හේතුන ස්පර්ශය නිරුද්ධ වූ කල්ලි නැති වූ කල්ලි අර සැප වේදනාව නැති වෙලා යනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙලා යනවා. සැප වේදනාවට හේතුන ස්පර්ශය නිරුද්ධ වෙනකොට සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා. අන්‍ය දැනගන්නවා කියනවා තමන් දැන් තමන්ගේ හටගෙන තිබුණු සැප වේදනාව දැන් නැහැ. ඒක නිරුද්ධ වෙලා ගියා. මේ විඥාණය විඥාණයෙන් දැනගන්නේ. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා දුක් වේදනාවටත් එහෙමයි. දුක් වේදනාවක් හටගන්නේ දුක් වේදනාව හටගන්න හේතු වන ස්පර්ශයක් නිසා. එහෙනම් දුක් වේදනාව හටගන්න හේතු වන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් හටගනිද්දී එයා දුක් වේදනාව විඳිද්දි දැනගන්නවා කියනවා මම දැන් දුක් වේදනාවක් විඳිනවා කියලා. ඒ දුක් වේදනාව හටගන්න හේතුන ස්පර්ශය නිරුද්ධ වෙනකොට දුක් වේදනාව නිරුද්ධ වෙලා යනවා. එයා දැනගන්නවා කියනවා මා විඳපු දුක් වේදනාව දැන් නිරුද්ධයි. ඒකට හේතුව තමයි ස්පර්ශය නිරුද්ධ වීම. දුක් සැප රහිත විඳීමටත් මේ විදිහමයි. එහෙනම් බලන්න මෙතනදී විඥානීය කාර්යය තමයි ගොඩක් ඉදිරියට ගිහපු තැනක්. එයා සැප වේදනාවක් දැනගන්නවා. දුක් වේදනාවක් දැනගන්නවා දුක් සැප රහිත වේදනාවක් දැනගන්නවා ඒ විතරක් නෙවෙයි එයා සැප වේදනාව හටගන්නකොට දැනගන්නවා සැප වේදනාව හටගatti සැප වේදනාව හටගන්න ස්පර්ශයක් නිසා දුක් වේදනාව හටගatti දුක් වේදනාව හටගන්න ස්පර්ශයක් නිසා දුක් සැප රහිත වේදනාව හටගatti දුක් සැප රහිත වේදනාව හටගන්න ස්පර්ශයක් නිසා ඒ ස්පර්ශේ නැති වෙනකොට එයා දැනගන්නවා දැන් ඔන්න සැප වේදනාව නැහැ. ඇයි? සැප වේදනාව හටගත් ස්පර්ශේ නැති නිසා. දැන් ඔන්න දුක් වේදනාව නැහැ. දුක් වේදනාව හටගන්න බලපාපු ස්පර්ශේ නැති වෙච්ච නිසා. දැන් ඔන්න දුක් සැප රහිත වේදනාව නැහැ. ඒකට හේතුව තමයි දුක් සැප රහිත වේදනාව හටගන්න බලපාපු ස්පර්ශේ නැතිවීම නිසා. බලනතර මේක ඉතා පුළුල් ගැඹුරු තත්ත්වයක් මේක. ගැඹුරු තැනක් මෙතන. එනං එයා විඳීම විතරක් නෙවෙයි දැනගන්නේ විඳීමට හේතුවක් දැනගන්නවා. ඒ විඳීමට හේතුව නැති වෙනකොට විඳීම නැති වෙනවා කියලා දැනගන්නවා. නේ? මේ ඔක්කොම විඥානීය කාර්යයන්. දැන් ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ පුක්කුසාතිල දේශනා කරන්නේ විඥාන ධාතුව ගැනමයි. දේශනා කරන්නේ. එනං විඥාන ධාතුව ගැඹුරු දෙයක්. ගැඹුරින් කතා කරන්න පුළුවන් දෙයක් විඥාන ධාතුව කියලා කියන්නේ. ඉතින් පින්වත්නි එහෙනම් ඔන්න අපි දැන් විඥානීය කියලා අපි ඉගෙන ගත්තා අර රස දැන ගැනීමනේ ඇඹුල් රසය දැනගන්නවා තිත්ත රසය දැනගන්නවා ඊට පස්සේ කර රසය දැනගන්නවා ලුණු රසය දැනගන්න ඔන්න විඥානීය
ඊට පස්සේ අපි මහාවේදල්ල සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා විඥානය කියලා කියන්නේ සැප දැන ගැනීම දුක දැන ගැනීම දුක් සැප රහිත බව දැන ගැනීම කියලා. ඊට පස්සේ ධාතු විභංග සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා විඥානය කියලා කියන්නේ සැප දැන ගැනීම දුක දැන ගැනීම දුක් සැප රහිත බව දැන ගැනීම. ඒ විතරක් නෙවෙයි සැප වේදනාවට හේතු වන ස්පර්ශය මෙන්න මේ හේතුව නිසායි සැප විඳීම හටගත්තේ, මේ හේතුව නිසායි දුක් විඳීම හටගත්තේ, මේ හේතුව නිසායි දුක් සැප රහිත විඳීම හටගත්තේ කියලා හේතුවක් දැනගන්නවා. හේතුව නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා දැනගන්නවා. මේ ඔක්කොම විඥානේ විඥානේ කාර්යයන්. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකී සූත්‍රී තිනවනේ, මහා තණ්හා සංකී සූත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත් විඥානය ගැන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං චක්කු විඥානං තේව සංකං ගච්ඡති. බුදුරණා දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං චක්කු විඥානං තේව සංකං ගච්ඡති. ඇසත් රූපයක් නිසා විඥානය උපදිනවා, ඒ විඥානය හඳුන්වනවා චක්කු විඥානය කියලා. සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති විඥානං සෝත විඥානන්තේ සංකං ගච්ඡති. කනත් ශබ්දයත් නිසා විඥානය උපදිනවා, ඒක හඳුන්වනවා සෝත විඥානය කියලා. ගානං පටිච්ච ගන්ධේච උප්පජ්ජති විඥානං ගාන විඥානන්තේ සංකං ගච්ඡති. නාසයත් ගඳ සුවඳත් නිසා විඥානය උපදිනවා, ඒක හඳුන්වනවා ගාන විඥානය, එහෙමත් නැත්නම් නාසය විඥානය කියලා. ඊට පස්සේ ජීවහං පටිච්ච රසේච උප්පජ්ජති විඥානං ජීවහා විඥානං තේම සංකං ගච්ඡති. දිවත් රසයක් නිසා විඥානය උපදිනවා, ඒක හඳුන්වනවා ජීවහා විඥානය කියලා. කායම් පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති විඥානං කාය විඥානං තේව සංකං ගච්ඡති. කයත් පහසත් නිසා විඥානය උපදිනවා, ඒක හඳුන්වනවා කාය විඥානය කියලා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති විඥානං මනෝ විඥානං තේව සංකං ගච්ඡති. මනසත් අරමුණුත් නිසා විඥානය උපදිනවා, ඒක හඳුන්වනවා මනෝ විඥානය කියලා. එහෙනම් බලන්න එතනදී බුදුරජාණන් වහන්සේ විඥානයේ තවත් පුළුල් පැත්තක් දේශනා කරනවා. එහෙනම් තියෙනවා මොකද්ද? චක්කු විඥාණය, සෝත විඥාණය, ඝාන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය. එතන මෙතනදී හයක් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්වත්නි මෙතනදී විඥාන හයක් නොවේ තියෙන්නේ. තිරණි විඥාන හයක් නොවේ තියෙන්නේ, විඥානේ ආකාර හයක්. විඥාන හයක් නැහැ, විඥානේ ආකාර හයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් මෙතනදී දේශනා කරනවා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි තනකොළ නිසා ගින්නක් කටගන්නකොට අපි ඒ ගින්න හඳුන්වනවා තනකොළ ගින්න කියලා. ගොම නිසා නම් ගින්න හටගන්නේ, අපි ඒ ගින්න හඳුන්වනවා ගොම ගින්න කියලා. දර කෑලි නිසා නම් ගින්න හටගන්නේ, අපි ඒ ගින්න හඳුන්වනවා දර ගින්න කියලා. කඩදාසි නිසා නම් ගින්න හටගන්නේ, අපි ඒ ගින්න හඳුන්වනවා කඩදාසි ගින්න කියලා. මේ විදිහට ගින්න ඇති වෙන්න බලපාපු දේ අනුව ගින්න හඳුන්වනවා වගේ. ඒ ගින්න හඳුන්වනවා වගේ මහණෙනි විඥාණය හටගන්න බලපාපු දේ අනුව විඥාණය හඳුන්වනවා. විඥාණය හටගන්න බලපෑවේ ඇසත් රූපයත් නිසා ඒ විඥාණය හඳුන්වනවා චක්කු විඥාණය කියලා. විඥාණය හටගන්න බලපෑවේ කනස් ශබ්දයත් නිසා ඒ විඥාණය අපි හඳුන්වනවා කනේ විඥාණය, සෝත විඥාණය කියලා. විඥාණය හටගන්න බලපෑවේ නාසයත් ගඳ සුවඳත් නිසා ඒ විඥාණය හඳුන්වනවා ඝාන විඥානය කියලා. විඥානය හටගන්න බලපෑවේ දිවත් රසයත් නිසා ඒ විඥානය හඳුන්වනවා දිවේ විඥානය, එහෙම නැත්නම් ජීවහා විඥානය කියලා. විඥානය හටගන්න බලපෑවේ කයත් පහසත් නිසා ඒ විඥානය හඳුන්වනවා කාය විඥානය. විඥානය හටගන්න බලපෑවේ මනසත් අරමුණුත් නිසා ඒ විඥානය මනෝ විඥානය කියලා හඳුන්වනවා. තේරුණානේ? එහෙනම් ඔන්න එතනදී විඥාන ආකාර හයක් ගැන බුදුරජාණන් දේශනා. අපි දැන් මේ ඉගෙන ගනිමින් ඉන්නේ විඥාණය ගැන. විඥාන එක එක විඥාණේ හැඳින්වීම ගැන.
භාගීතුන්ව දේශනා කරපු දේශනා ගැන. තව තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා, මේ තුනේ එකතුව ස්පර්ශයයි. හරි ගැඹුරු දෙයක් මේ දේශනා කරන්නේ. ඇසත් රූපයත් නිසා විඤ්ඤාණය උපදිනවා, මේ තුනේ එකතුව ස්පර්ශයයි. මොකද්ද මේ තුන? ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණයයි. සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුව ස්පර්ශයයි. ඉන්පසු බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ඇසත් රූපයත් නිසා විඥාණය උපදිනවා, මේ තුනේ එකතුව ස්පර්ශයයි, පස්සපච්චා වේදනා. මහණෙනි මේ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. වේදනාපච්චා තණ්හා, මහණෙනි විඳීම නිසා තණ්හා උපදිනවා. තණ්හාපච්චා උපාදානං, මහණෙනි තණ්හාව නිසා උපාදානිය හට ගන්නවා. උපාදානපච්චා බහු, මහණෙනි උපාදානිය නිසා කර්ම සකස් වෙනවා. භවපච්චා ජාති, කර්ම සකස් වීම නිසා ඉපදෙනවා. ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සම්භවಂತಿ. මහණෙනි ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් කායික මානසික දුක් සුසුම් මිලින් හට ගන්නවා. එහෙනම් මේ ටික හට ගන්න හේතුව මොකක්ද? ඇසත් රූපියත් නිසා විඥාණි හට ගැනීමයි. කනස්සද්ධියත් නිසා විඥාණි හට ගැනීමයි. ඇත්තටම දැන් මේ ඇසයි රූපයයි නිසා විඥාණි හටගන්නේ කොහොමද? දැන් ඔන්න අපි හිතමු, දැන් මෙතන තියෙනවා රූපයක්. දැන් මම මේ ඉස්සරහ තියෙනවා මේ පෙන් කෝප්පේ. මේ තියෙන්නේ ඇසට ලක් වෙන රූපයක්, ඇසට අරමුණු වෙන රූපයක්. එතන මගේ ඇස ඉස්සරහා මේ රූපේ තියෙනවා. හරි. හැබැයි ඇස ඉස්සරහා රූපේ තිබුණාට විඥානේ හටගන්නේ නැහැ. එහෙනම් මානසිකාරයේ තියෙන්න ඕනි. මානසිකාරය කියලා කියන්නේ මේ රූපයේ කෙරෙහි මා තුළ තියෙන අවධානය. මගේ අවධානය මේ රූපෙට යොමු වෙච්ච හැටි මේ රූපේට අදාළ විඥාණය මගේ ඇසේ පිහිටනවා. ඒ තමයි මානසිකාරය ප්‍රති විඥාණය පිහිටනවා කියලා කියන්නේ. එතකොට අන්න මේ රූපයයි මගේ ඇසයි අර මානසිකාරය ප්‍රතිින් හටගත්තු විඥාණයේ තුන එකතු වෙනවා. ඒ එකතුනා කියලා කියන්නේ ස්පර්ශය. ඔන්න මම රූපේ දැක්කා. එහෙම නැතු ඇස ඉස්සරහා තියෙන සියලු රූප හැම වෙලාවෙම පේන්නේ නැහැ. අපිට සියලු ශබ්ද හැම වෙලාවෙම ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. එහෙනම් ඇහෙන්නේ මොන ශබ්දයේද? මානසිකාරයේ යොමු වෙන ශබ්දය ඇහෙන්නේ. අපිට සියලු ගඳ සුවඳ හැම වෙලාවෙම දැනෙන්නේ නැහැ. එහෙනම් දැනෙන්නේ මොන ගඳ සුවඳද? මානසිකාරයේ අවධානය යොමු වෙන ගඳ සුවඳ. ඊට අදාළ තමයි විඥානය පිහිටන්නේ. අපිට සියලු රසවල් හැම වෙලාවෙම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ අවධානය මානසිකාරයේ යොමු වෙන රස. අපිට සියලු පහසවල් හැම වෙලාවෙම දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ මනසිකාරයේ යොමු වෙන පහස අපිට දැනෙන්නේ. නේ? එතකොට මේ මනසිකාරයේ යොමු වීම කියන එක පින්වත්නි හරි වේගවත්. දැන් ඔබ කියන්නේ, ඔබ හිතන්නේ දැන් මම ඉස්සලා කිව්වනේ විඥාන හයක් නැහැ. විඥානේ තියෙන එක. ආයතන හයේ හට ගන්නකොට ඒ නමින් නම් කරනවා. විඥාන තියෙන එකයි. එහෙනම් ඇසේ විඥානේ හටගෙන තියෙනකොට කනේ විඥානේ නැහැ. නාසේ විඥානේ නැහැ. දිවේ විඥානේ නැහැ. කයේ විඥානේ නැහැ. මනස විඥානේ නැහැ. කනේ විඥානේ හටගෙන තියෙනකොට ඇසේ විඥානේ නැහැ. නාසේ විඥානේ නැහැ. දිවේ විඥානේ නැහැ. කයේ විඥානේ නැහැ. මනස විඥානේ නැහැ. එක වෙලාවක විඥානේ හටගන්නේ එක ආයතනයක විතරයි. එහෙනම් එක වෙලාවක එක ආයතනයකට විතරයි අරමුණක් දැනෙන්නේ, ලැබෙන්නේ. තේරුණානේ? එක වෙලාවක එක ආයතනයකට විතරයි. නමුත් මේක කොච්චර වේගවත්ද කියනවා නම්, මේ විඥානයේ හට ගැනීම නැතිවීම කියන කොච්චර වේගවත්ද කියනවා නම් අපිට මේක තේරෙන්නේ නැහැ. දැන් ඔන්න අපි යනවා රාත්‍රියට බත්පතත් බෙදාගෙන ටීවී එක ළඟට ප්‍රවෘත්ති බලන්න.
ටීවී එක ළඟට ගිහිල්ලා වාඩි වෙලා බත්පතත් අනුභව කරමින් කමින් ප්‍රවෘත්ති බලනවා දැන්. ප්‍රවෘත්ති බලනකොට ඇසට රූපෙත් පේනවා. කනට ශබ්දෙත් ඇහෙනවා. බත් එකත් කාලා රසත් දැනිලා. ඒතර ඔබට හිතුණා දෙකම වෙලාවකවත් ඇසට රූපෙ පේනකොට කනේ ශබ්ද ඇහුන්නේ නැණි කියලා හිතුණාද? දැන් හරිනම් ඇසට රූපෙ පේනකොට කනට ශබ්ද ඇහෙන්න බෑනේ. ඇයි? ඇසේ විඥානය පිහිටලා තියෙනකොට කනේ විඥානය පිහිටන්නේ නැණි. ඔබට හිතුණාද ඇසේ දැන් රූපෙ පේනෙද්දී බත්පතේ රස දැනිලා නැණි කියලා හිතුණාද? හිතුන්නේ නැහැ. අපිට හිතුනේ අපි එක මොහොතක්වත් අතහැරෙන්නේ නැතුව අපි රූපෙත් බලලා. රූපත් මතකයි අපිට ඔක්කොම බලපු රූප ටික. ශබ්දත් අහලා ප්‍රවෘත්ති ටික ඔක්කොම මතකයි අපිට. ශබ්දෙත් ඇහිලා ඔක්කොම ටික. බත්පතත් කාලා. ඔක්කොම කරලා. කොහොමද මේ වෙන්නේ? ඒ තරම් වේගින් මේ විඥාණය ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. තුරානේ ඒ තරම් වේගින් මානසිකාර්ය වෙනස් වෙනවා. ඒ තරම් වේගින් මානසිකාර්ය වෙනස් වෙන වේගින් විඥාණය ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. හරියට මේ වගේ. දැන් ඔන්න ෆෑන් එකක් කැරකෙනවා. ෆෑන් එක කැරකෙන්නේ නැතුව නිකන් තියෙද්දී අපිට ඒකේ තියෙන පෙති තුනයි කියලා පේනවා. හැබැයි මේක වේගින් කැරකිනකොට අපිට පේන්නේ පෙති තුනක්ද රවුමක්ද? රවුමක්. ෆෑන් එක කැරකෙන්නේ නැතුව තිනකොට පෙති තුනක් කියලා පේනවා. හැබැයි වේගින් මේක කැරකෙද්දී අපිට පේන්නේ රවුමක්. කඩවිච් එකක් අපිට පේන්නේ නැහැ. වෙන වෙනම පෙති තිනවා කියලා අපිට පේන්නේ නැහැ. එකම රවුමක් අපිට පේන්නේ. ඒ වගේ පින්වත්නි. ඒ වගේ වේගින් මේක වෙනස් වෙන නිසා විඥානේ වේගින් වෙනස් වෙන නිසා ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ මේවා වේගින් වෙනස් වෙන නිසා අපිට මේවා දිගට තියෙන විඥාන විදිහට පේනවා මිසක් හට ගන්න නැති වෙන විඥාන විදිහට පේන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒකයි අපිට තේරෙන්නේ ඇසේ විඥානේ දිගටම තියෙන එකක්. කනේ විඥානේ නিত্য දිගටම තියෙන එකක්. නාසයේ විඥානේ නিত্য වූ දිගටම තියෙන එකක්. අපිට එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේවා හටගන්න නැති වෙන, හටගනිමින් නැති වෙන, ඒකෙන් හට ගැනීම නැති වෙන දෙයක් මේ විඥානය කියලා කියන්නේ. දැන් ඔන්න අපි විඥානය ගැන ගොඩක් තරුණු ඉගෙන ගත්තා. මේ විඥානේ පවතින්නේ කොහොමද? හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුත්ත නිකාය 3 හාලිද්දිකානි සූත්‍රය කියලා. සංගිතනිකාය 3 හාලිද්දිකානි ගෘහපතියයි මහා කච්චාන මහරහතන් වහන්සේ අතර පැවැතුණු ධර්ම සාකච්ඡාවක්. හාලිද්දිකානි සූත්‍රය. හාලිද්දිකානි ගෘහපතිතුමා මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මහා කච්චාන වහන්ස, භාග්‍යතුන් වහන්සේ මාගන්ධිය ප්‍රශ්නයේදී කියන්නේ මාගන්ධි සූත්‍රයේදී. මාගන්ධි සූත්‍ර කීපයක් තියෙනවනේ. මජ්ක්‍ධිම නිකායේ මාගන්ධි සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ මාගන්ධි සූත්‍රයක් තියෙනවා. කුද්දක නිකායේ මාගන්ධි සූත්‍රයක් තියෙනවා. සුත්ත නිපාතයේ මාගන්ධි සූත්‍රයක් තියෙනවා. මේ කතා කරන්නේ සුත්ත නිපාතයේ තියෙන මාගන්ධි සූත්‍රයේදී. මේ වගේ ගාථාවක් දේශනා කළා. ඕකං පහාය අනිකේතසාරි ගාමී අකුබ්බං මුනිසන්ත වාණි. කාමේ හිරිත්තු අපුරෙක්කරානෝ කතන්න විග්ගහිය ජනේන කෛරාති. මේ විදිහේ ගාතාවක් දේශනා කළා. හාලිද්දිකානි ගෘහපතිතුමා අහනවා මහකච්චාන මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි මේ ගාතාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඕකය කියන්නේ මොකක්ද? ඕක සාරී කියන්නේ මොකක්ද කියලා අහනවා. මහකච්චාන මහරහතන් වහන්සේ මේකට උත්තර දෙනවා. හරි ලස්සන කාරණාවක් මේ තියෙන්නේ මෙතන. මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා, රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. ගෘහපතිය රූප ධාතුව විඥාණයට ඕකයකි. ඕකය කියලා කියන්නේ ගෘහය, වාසස්ථානය. ගෘහපතිය රූප ධාතුව විඥාණයට ගෘහයක්, වාසස්ථානයක්. එහෙනම් ඔන්න හොඳ ගැඹුරු දෙයක් මේ කියන්නේ. එහෙනම් විඥාණය තියෙන්නේ කොහෙද? රූප ධාතුවේ. රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. රූප ධාතු රාග විනිබන්දංච පන විඥාණං ඕක සාරීති උච්චති.
රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම ඕකසාරී ගෘහයේ වාසය කිරීමයි. එහෙනම් විඥානයේ පවතින ගෘහය මොකද්ද? රූප ධාතුව. ඒ ගෘහයේ වාසය කරනවා කියලා කියන්නේ ඒ රූප ධාතුවට රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වනවා කියන එකයි. වේදනා ධාතුකෝ ගාපති විඥානස්සවකෝ ගෘහපතිය විඥානයේ පවතින ගෘහය තමයි. ගෘහය තමයි මොකද්ද? වේදනා ධාතුව. වේදනා ධාතු රාග විනිබන්තංච පණ විඥානං ඕක සාරීතු උච්චති. වේදනා ධාතුව කිරී රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම තමයි ඕක සාරී කියලා කියන්නේ. ගෘහයේ වාසය කරනවා කියලා කියන්නේ. අපි එතකොට මේ ගෘහයේද වාසය කරන්නේ නැද්ද? අපි ගෘහයේ වාසය කරන්නේ. සඤ්ඤා ධාතුකෝ ගාපති විඥානස්ස ඕකෝ ගෘහපතිය විඥානයේ පවතින ගෘහයක් තමයි මොකද්ද? සඤ්ඤා ධාතුව. මේ සඤ්ඤා ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීමයි තමයි ගෘහයේ වාසය කරනවා කියලා කියන්නේ. සංඛාර ධාතුකෝ ගාපති විඥානස්ස ඕකෝ ගෘහපතිය විඥානයේ පවතින ගෘහයක් තමයි සංඛාර ධාතුව. මේ සංස්කාර ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම තමයි ගෘහයේ වාසය කරනවා කියලා කියන්නේ. අපි ඊතර මේ ගෘහේ තමයි ඉන්නේ. ඇයි? අපි රූප ධාතුව කිරී රාගයෙන් බැඳිලා, වේදනා ධාතුව කිරී රාගයෙන් බැඳිලා, සංඥා ධාතුව කිරී රාගයෙන් බැඳිලා, සංස්කාර ධාතුව කිරී රාගයෙන් බැඳිලා. එහෙනම් අපි ඕකසාරී. එහෙනම් ඔන්න විඥානයේ පදිංචි වෙලා ඉන්නේ කොහෙද? රූප ධාතුවේ, වේදනා ධාතුවේ, සංඥා ධාතුවේ, සංස්කාර ධාතුවේ විඥානයේ පදිංචි වෙලා ඉන්නේ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ තව සූත්‍ර දේශනාවක් දේශනා කරන ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි සංයුත්ත නිකායේ තුනේම තියෙන්නේ, උපය සූත්‍රය කියලා. උපය සූත්‍රය බුදුරජාණන් දේශනා කරන මේ උපය සූත්‍රයේ, උපයෝ භික්කවේ අවිමුත්තෝ අනුපයෝ විමුත්තෝ. උපය කියලා කියන්නේ බැඳෙනවා කියන එකයි. උපාදාන කියලා කියන්නේ බැඳී යාමනේ. උපය කියලා කියන්නේ බැඳෙනවා. උපයෝ භික්කවේ අවිමුත්තෝ, මහණෙනි බැඳුනොත් එහෙම නිදහස් නැහැ. අනුපයෝ විමුක්තු, නොබැඳුනොත් නිදහස්. බැඳුනොත් නිදහස් නැහැ, නොබැඳුනොත් නිදහස්. රූපූපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨිය. මහණෙනි විඥානීය තියෙනවා නම්, පවතිනවා නම් පවතින්නේ රූපේට බැඳිලා. රූපූපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨිය. රූපාරම්මණං රූපපතිට්ඨං නන්දූපසේවණං බුද්ධින් විරූල්ලින් වේපුල්ලං ආපදී. මානි රූප විඥානේ පවතින නම් පවතින රූපයට බැඳිලා, රූපය අරමුණු කරගෙන රූපයේ තුල පිහිටා. රූපයේ තුල පිහිටා ඉන්නේ කොහොමද? නන්දූපසේවණං. නන්දි කියලා කියන්නේ තණ්හාවට. තණ්හාවෙන් තෙත්විවි. එහෙනම් විඥානේ රූපයේ තුල, රූපයට බැඳිලා තියෙන්නේ කොහොමද? තණ්හාවෙන් තෙත්විවි. තණ්හාවෙන් තෙත්විවි නම් තියෙන්නේ බුද්ධින් විරූල්ලින් වේපුල්ලං ආපජ්ජේය. ඒ විඥානය විපුල බවට පත් වෙනවා. විඥානය විපුල බවට පත් වෙනවා කියන්නේ යළි උපතක් හැදෙනවා. යළි උපතකට විඥානය සකස් වෙනවා. වේදනෝපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. එහෙනම් විඥානය පවතින නම් පවතින වේදනා ධාතුව කෙරෙහි බැඳිලා, වේදනාව කෙරෙහි බැඳිලා පවතින්නේ කොහොමද? වේදනාව අරමුණු කරගෙන වේදනාව තුල පිහිටා. නන්දූපසේවණං තණ්හාවෙන් තෙත්විවි විඥානේ පවතින්නේ. තණ්හාවෙන් තෙත්විවි නම් විඥානේ පවතින්නේ, විඥානේ පැලවෙනවා, විපුල බවට පත් වෙනවා. ඊට පස්සේ සංඥා ධාත්වය, සංඥාවෙන්ට බැඳිලා තමයි විඥානේ පවතින්නේ. සංඥාවට බැඳිලා තණ්හාවෙන් තෙත්විවි නම් විඥානේ පවතින්නේ, විඥානේ වැඩෙනවා, විපුල බවට පත් වෙනවා. සංස්කාරයට බැඳිලා විඥානේ පවතින්නේ, සංස්කාරයට බැඳිලා නම් විඥානේ පවතින්නේ. තණ්හාවෙන් තෙත්තුනොත් එහෙම විඥානේ පැලවෙනවා, යළි උපතක් හැදෙනවා. එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යෝභික්කවේ ඒවං වදෙය්‍ය. මහණෙනි යමෙක් මෙහෙම කිව්වොත්, අහමඤ්ඤත්‍ර රූපා, අඤ්ඤත්‍ර වේදනා, අඤ්ඤත්‍ර සංඥා, අඤ්ඤත්‍ර සංඛාරා, විඥානං ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා බුද්ධින්වා විරුල්ලින්වා වේපුල්ලංවා පඤ්ඤාපෙස්සාමීති නේතණ්ඨානම් විජ්ජති. මහණ යමෙක් කිව්වොත් මෙහෙම, කොහොමද රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව,
සංස්කාරයකින් තොරව විඥානී ආගතින්වා පැමිණීමක් හෝ වේවා ගතින්වා පැවතීමක් හෝ වේවා චුතින්වා චුතවීමක් හෝ වේවා උප්පත්තින් යලි ඉපදීමක් හෝ වේවා වුද්ධින්වා විරුල්හින්වා වේපුල්ලංවා ආ පඤ්ඤා පෙස්සාමීති නේතන්ටහනම් විජ්ජති මහණෙනි රූපේකින්තරෝ වේදනාවකින්තරෝ සංඥාවකින්තරෝ සංස්කාරයකින්තරෝ විඥානී ඒමක් යාමක් පැවතීමක් ගැන දේශනා කරනවා යම් කිසි කෙනෙක් නේතන්ටහනම් විජ්ජති මහණෙනි මේක වෙන්න බැරි දෙයක් එහෙනම් හොඳ උත්තරයක් තියෙනවා සමහර කට්ටිය කියනවානේ මරුණට පස්සේ විඥානේ විතරක් ආකාශයේ සැරිසරස් තිනවා කියලා නේ ඔන්න ඒක බොරුවක් වෙනවා මේ දේශනාවට අනුව බුදුරණ දේශනා කරනවා රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව විඥානේ පැවැත්මක් නැහැ විඥානේ පැවැත්මක් නැහැ විඥානේ චුතවීමක් නැහැ විඥානේ ඇතිවීමක් නැහැ විඥානේ නැතිවීමකුත් නැහැ මේ වලින් තොරව හරි විඥානේ වැඩිවීමකුත් නැහැ මේ වලින් තොරව එහෙනම් විඥානේ තියෙන්නේ ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර තුල විඥානේ තියෙන්නේ බුදුරජාණන් දේශනා කරනවා බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මේ රූප ධාතුව කෙරෙහි විඥාණය පවතිද්දී රාගය ප්‍රහීන වෙලා නම් හරි රූප ධාතුව කෙරෙහි විඥාණී රාගය ප්‍රහීන වෙලා නම් රාගසච්ච පහනා පතිට්ඨා විඥානස්ස නහෝති විඥානේ පිහිටන්නේ නැහැ කියන කොහෙවත්. එහෙනම් රූප ධාතුව කෙරෙහි රාගයේ ප්‍රහාණය නම් වේදනා ධාතුව කෙරෙහි රාගයේ ප්‍රහාණය නම් සංඥා ධාතුව කෙරෙහි රාගයේ ප්‍රහාණය නම් සංස්කාර ධාතුව කෙරෙහි රාගයේ ප්‍රහාණය නම් විඥානේ පිහිටන්න තැනක් නැහැ. අන්න එකට කියනවා අපපතිට්ඨිත විඥානේ කියලා. රහතන් වහන්සේගේ විඥානේ. එහෙනම් යලි උපතක් නැහැ. අපපතිට්ඨිත විඥානේ. රහතන් වහන්සේගේ විඥානේ කොහෙවත් පිහිටන්නේ නැහැ. ඒක අපපතිට්ඨිත විඥානයක්. අපේ විඥානේ පතිත්‍ිත විඥාන පිහිටා තියෙන්නේ කොහෙද රූප වේදනා සංඥා සංකාරවල රහතන් වහන්සේගේ විඥානයේ නොපිහිටි විඥානයක් ඒක පිහිටන්නේ නැහැ කොහෙවත් බීජ සූත්‍රයේ තියෙන්නේ මේ ටිකමයි බීජ සූත්‍රය ඉන්පස්සේ ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා චේතනා සූත්‍රය කියලා සංයුත්නිකායේ දෙකේ චේතනා සූත්‍රය බුදුරජාණන් දේශනා කරනවා යංච පික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුස්සීති ආරම්මන මේතං විඥානස්සටිත්‍යා මහණෙනි යමක් සිතයිද යමක් කල්පනා කරයිද යමක් අනුසය කරයිද ආරම්මන මේතං විඥානස්සටිත්‍යා මහණෙනි ඒ විඥානයේ පිහිටන්න අරමුණක් වී හරි ගැඹුරු දෙයක් මේ කියන්නේ යමක් හිතයිද යමක් කල්පනා කරයිද යමක් අනුසය කරයිද ඒ ප්‍රමාණවත් කියන මොකටද විඥානේ පිහිටන්න ආරම්මනේ සති පතිට්ඨා විඥානස්ස හෝති මහණෙනි අරුමුණක් ඇතිකල්ලි විඥානයේ පිහිටියේවි తస్මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ලි ආයතින් පුනබ්බවා බිනිබ්බති හෝති මහණෙනි පතිට්ඨිත විඥානයක් තිබුණොත් පිහිටි විඥානයක් තිබුණොත් එහෙම ආයතින් පුනබ්බවා බිනිබ්බති හෝති මහණෙනි යලි උපතේ තන හැදී ආයතින් පුනබ්බවා බිනිබ්බත්‍යා සති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවන්ති මහණි යලි උපතක් හැදුනොත් එීම ජරා මරණ ශෝක වැලිපින් මෙතන තියෙනවා. ලස්සන දෙයක් ඊළඟට කියනවා බුදුරජාන් වහන්සේ. නොචේව චේතේති මහණි හිතන්නේ. නොච පකප්පේති කල්පනා කරන්නේ. අතච අනුසීති අනුසීතියනවා. මේ ගැඹුරු දෙයක් කියන්නේ. හිතන්නේ කල්පනා කරන්නේ හැබැයි අනුසීතියනවා. ඒ කියන්නේ මේවා එකක්. ඔන්න පුංචි ළමයෙක් උපදිනවා. පොඩි දරුවෙක් උපදිනවා. මේ පුංචි දරුවා කිරි දරුවා දැන් උඩුබැලිය අතර ඉන්නවා මේ කිරි දරුවා ගෙදර දිහා බල්ලා හිතනවාද මේ ගෙදර මට තියෙනවා නම් කොච්චර එකක්ද කියලා හිතනවාද කාර් එකක් දැක්කට පස්සේ මේ පුංචි දරුවා හිතනවාද මේ කාර් එක මට තියෙනවා නම් හොඳයි කියලා නෑ එහෙනම් රාගයෙන් බැඳිලා හිතන්නේ නෑ මේ පුංචි දරුවා නේ කල්පනා කරන්නේ නෑ නමුත් අනුසය තියෙනවා කියනවා අනුසය තියෙනවා හරි රාගානුසය තියෙනවා මේ පුංචි දරුවාගේ ඒක නිසා ඕන වෙලාවක රාගය උපදින්න පුළුවනි පටිඝානුසය තියෙනවා අවිජ්ජානුසය තියෙනවා අනුසය ප්‍රමාණවත් කියනවා විඥානේ පිහිටන්න ඒකයි පුංචි දරුවා මැරුණාට පස්සේ පිරුණම් පාන්නේ නැත්තේ තේරුණා නේද පුංචි දරුවා අපි දැන් ඉපදිලා දවස් දෙකකින් මැරෙනවා ඒ දරුවාගේ විඥානය නිරුද්ධ වෙන්නේ නැහැ චුත වෙනවා මිසක් ඇයි
අනුසය තියෙනවා. අනුසය ප්‍රමාණවත් කියන විඥානේ පිටින්. ඉන්පසු බුදුරයන් වහන්සේ දේශනා කරන නොචේව චේතීති නොච පකප්පේති නොච අනුසීති අනුසයක් නැත්තම් මහණෙනි විඥානේ පිටින් අරමුණක් නැහැ. අන්න රහතන් වහන්සේගේ විඥානේ. එහෙනම් එතන රහතන් වහන්සේගේ විඥානේ රහතන් වහන්සේ නොචේව චේතීති හිතන්නේ රාගයට මේ කෙලෙස් වලට අනුව හිතන්නේ නොච පකප්පේති කල්පනා කරන්නේ කෙලෙස් වලට අනුව අනුසයත් නැහැ. එහෙනම් විඥානේ පිටින් අරමුණක් නැහැ විඥානේ පිටින්නේ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නිදාන සූත්‍රයේ හරි ලස්සන කාරණාවක්. මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන පත්‍යා නාම රූපන්ති ඉතිකෝ පණේක්තං බුත්තං ආනන්දේ මම ඔබට දේශනා කළා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ හට ගන්නවා කියලා. තදානන්ද මිනාපේතම් පරියායන වේිතබ්බ ආනන්දේ මේක මේ විදිහට තේරුම් ගන්න කියනවා. හරි, ඒක ලස්සන කාරණාවක් දේශනා කරනවා. විඥානංච හි ආනන්ද මාතු කුච්චිස්මින් ඔක්ක න ඔක්කමති. හරි, විඥානයක් මෞකුසට බැසගත්තේ නැත්තම් හරි විඥානයක් මෞකුසකට බැසගත්තේ නැත්තම් අපිනුකෝ නාම රූපස්මින් වා සමුච්චිස්සතාති. ආනන්දේ මෞකුසී නාම රූප වැඩෙනවද කියලා අහනවා. ඒ කියන්නේ මේකයි මේ කියන්නේ. දැන් ඔන්න අපි දන්නවා මෞකුසික දරුවෙක් පිළිසඳ ගන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි මව ඍතු වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මවයි පියයි කායිකව එකතු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ගන්ධබ්බෙක් පැමිණෙන්න ඕනේ. අපි තුමු මව ඍතු වෙනවා, මවයි පියයි කායිකව එකතු වෙනවා. මේ කරුණු දෙකම සම්පූර්ණයි කියලා. ගන්ධබ්බේකුගේ පැමිණීමක් නැත්තම්, ඒ කියන්නේ මෞකුස විඥානයක් බැසගත්තේ නැත්තම් මෞකුස පිළිසඳ ගැනීම සිදු වෙන්නේ නැහැ. ඒක මේ කියන්නේ. يعني මෞකුසක විඥානයක් බැසගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දේ, ඒ මෞකුසී නාම රූප වැඩෙනවද කියලා අහනවා. නොහෙතම්බත් ස්වාමී නැහැ කියනවා. ඊන්පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දේ, මෞකුසකට විඥානයක් බැසගෙන හරි මෞකුසකට විඥානයක් බැසගෙන නැවත චුත වුණොත් විඥානේ. එතන මෞකුසකට විඥානයක් බැසගත්තට පස්සේ සිදුවෙන්නේ මොකද්ද? නාම රූප වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඕන්න ඇතුලේ නාම රූප වැඩෙන්න පටන් කලල රූපේ දැන් වැඩෙනවා. නාම රූප වැඩෙනවා කියන්නේ මොකද්ද හැදෙන්නේ? ඇසක් හැදෙනවා, කනක් හැදෙනවා, නාසයක් හැදෙනවා, දිවක් හැදෙනවා, කයක් හැදෙනවා, මනසක් හැදෙනවා. ඇයි? නාම රූපච්ඡ සලායතන. නාම රූප වැඩෙන්න පටන් ගත්තට පස්සේ ආයතන හැදෙනවා. එහෙනම් මෞකුසකට විඥානයක් බැසගත්තේ හැටි එතන නාම රූප වැඩෙන්න පටන් ගන්නවා. කලල රූපේ දැන් වැඩෙනවා අසකන්නා සිද්දුවේකයි මනස විදිහට. දැන් ඔන්න මේ විදිහට වැඩිලා ටික දවසක මොකද වෙන්නේ? ඔක්කමිත්වා වොක්කමිස්සත විඥානේ ආපහු පැමිණිලා ආපහු චුත වුණොත් ආපහු විඥානේ පිට වුණොත් බුදුරයන් වහන්සේ අහන ආනන්දේ තවදුරටත් මේ මෞකුස ඇතුළේ නාම රූප වැඩෙයිද කියලා අහනවා. ස්වාමිනී නෑ කියනවා. එනම් මෞකුස ඇතුළේ නාපුරු ආපහු වැඩෙන්නේ නැහැ. ඔකට අපි කියන්නේ ඇබෝෂන් වෙනවා කියලා නේ. එමත්නම් ගබ්සා වෙනවා කියලා කියන්නේ ඔකට. ඉන්පසු බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්දය, දැන් ඔන්න මෞකුසකට විඥානයක් බැසගෙන නාම රූප වැඩිලා ඇසකරණාසේ දෙකයි මනස හැදුණා. දැන් මාස 9ක් හෝ වේවා 10ක් හෝ වේවා එවැයෙන් දරුවා බිහි වෙනවා. දරුවා බිහි වුණාට පස්සේ දරුවගේ මොනකද තියෙන්නේ? ඇස්, ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, මනසක් තියෙනවා. ඔය තමයි දරුවා. හරි? එතකොට විඥාන දැන් නාම රූප විදිහට වැඩෙනවා දරුවා. වැඩෙන්නේ මොකද්ද? ඇස් දෙක, කන් දෙක, නාසය, දිවකයි මනස වැඩෙන්නේ. හරි? බුදුරජාණන් අහනවා ආනන්දය, මේ පුංචි දරුවගේ විඥානීය චුත වුණොත්, ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මැරුණොත්. මේ පුංචි දරුවා මැරුණොත් එහෙම ආනන්දේ තවදුරටත් මේ පුංචි දරුවගේ නාම රූප වැඩෙනවද කියලා අහනවා. ස්වාමිනී නෑ කියනවා. බුදුරජාණන් දේශනා කරන ආනන්දේ නම් හොන්තට තේරුම් ගන්න කියනවා ආනන්දේ, නාම රූප වලට හේතුව විඥාණයමයි. නාම රූප වලට හේතුව විඥාණයමයි කියලා ආනන්දේ හොන්තට තේරුම් ගන්න එහෙනම්. තේරුණානේ? එහෙනම් මේ නාම රූප වැඩෙන්න ඇසකරණාසී දේක මනස හැදින්න හේතුව මොකද්ද? විඥාණයමයි. ඒ විඥානේ චතුනාට පස්සේ ආපහුම වැඩෙන්නේ
වැඩින්නේ. එහෙනම් බුදුරණන් දේශනා කරන ආනන්දේ නම් නාම රූප වලට වැඩෙන්න හේතු විඥානීයමයි කියලා හොඳට තේරුම් ගන්න කියනවා. අපි දැන් එහෙනම් පින්වත්නි විඥානය ගැන ගොඩාක් කරුණු සූත්‍ර දේශනාව ඇසුරින් අපි ගොඩාක් කරුණු ඉගෙන ගත්තා විඥානය ගැන. විඥානය කියලා කියන්නේ එක්තරා විදිහට බැලුවොත් ආහාරයක්. විඥාන ආහාරය. විඥානය කියලා කියන්නේ එක්තරා විදිහට බැලුවොත් ධාතුවක්. විඥාන ධාතුව. විඥානය කියන්නේ එක්තරා විදිහට බැලුවොත් එහෙම උප්පත්ති හැදෙන සත්‍යයන් පවතින සත්‍යයන් වාසය කරන ස්ථානවලට අනිවාර්ය දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥානට්ටිති හතක් තියෙනවා කියලා. විඥානට්ටිති හතක්. පළවෙනි විඥානට්ටිතිය තමයි නානත්ත් කාය අනානත්ත් සංඤ්ඤි. හරියට මනුස්ස ලෝකේ ඇතැම් දිව්‍ය ලෝක සහ ඇතැම් නිරයවල්. නානත්ත් කාය අනානත්ත් සංඤ්ඤි. ඊට පස්සේ නානත්ත් කාය ඒකත් සංඤ්ඤි. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක. නැණි බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. බ්‍රහ්ම කායික බ්‍රහ්ම ලෝකී. ඊට පස්සේ ඒකත් කාය නානත්ත් සංඤ්ඤි. ඒකත් කාය නානන් සංඤ්ඤි කියලා කියන්නේ ආවස්ත්‍ර බ්‍රහ්ම ලෝකී වගේ. ඊට පස්සේ ඒකත් කාය ඒකත් සංඤ්ඤි කියලා කියන්නේ සුභකින්න බ්‍රහ්ම ලෝකී වගේ. ඊට පස්සේ ආකාසානංචායතනය විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ මේවා තමයි කියනවා විඥානට්ටිති හත විඥානයේ පිහිටන තැන් හත එතනනේ මෙන්න මේ හතේ විඥානයේ පිහිටනවා කියනවා නේම සංඥා නාසඤ්ඤායතනෙ මෙතන විඥානට්ටිතිය කියලා අරගෙන නැහැ භාග්‍යතුන් වහන්සේ ඇයි මේක විඥානයේ ප්‍රකට නැහැ අසඤ්ඤය විඥානට්ටිතියක් නොවේ අසඤ්ඤය කියලා කියන්නේ විඥානට්ටිතියක් නොවේ විඥානයේ පිහිටන්නේ අසඤ්ඤය තුල ඒක නිසා පින්වත්නි මේ විඥානය කියලා කියන්නේ ඉතා ගැඹුරු මාතෘකාවක්. තව විඥානය ගැන ගොඩාක් කරුණු අපිට ඉගෙන ගන්න තියෙනවා. කාල වේලාව අනුව අපිට මේ විඥානය ගැන අපි ඉක්මන ඉක්මනින් කරුණු ටිකක් මේ කතා කළේ. එහෙනම් හොඳට ඔබ තේරුම් ගන්න මේ පටිසම්පාදයේ තුල අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාර හට ගන්නවා සංස්කාර ප්‍රත්‍ය කරගෙන විඥානය හට ගන්නවා. මේ අද කතා කරපු විඥාන ප්‍රත්‍ය කරගෙන තමයි නාම රූප හටගන්නේ. එහෙනම් මේ සූත්‍ර දේශනාවෙන් අපිට හොඳට තේරෙනවා මේ විඥානය කියලා කියන්නේ අපි මේ නිවන් මඟ දියුණු කරගන්න අපි තේරුම් ගත යුතුම ඌ මාතෘකාවක් විඥානය කියලා කියන්නේ. අපි නිවන් මඟක් දියුණු කරගන්න මේ ආරි සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ අපි සියලු දෙනා ගැඹුරු උනත් හොඳට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගත්තු හොඳින් අවබෝධ කරගත්තු මාතෘකාව තමයි විඥානය කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම කරුණු හොඳට මේ පිංතුන් තේරුම් අරගෙන මේ පිංවත් සියලු දෙනාට ඔබ අප හැම දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල දීම උතුම් චතුරාරි සද්ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.